Namaskar. NAADA SITTAM වැඩසටහනේ සිව්වන කාණ්ඩේ ප්‍රථම පරිච්ඡේදයේ ශ්‍රවණයට එක්වන සහෘද ඔබ සෑම සියලු දෙනා කරුණා මෛත්‍රී සිතින් යුතුව පිළිගන්නවා. කාන්තාව සහ මාධ්‍ය සාමූහිකයේ අනුග්‍රහයෙන් ඔබට පිදෙන වැඩසටහන් 12කින් සමන්විත මෙම කාණ්ඩයේ ඉදිරිපත් කරන්නට සෑම සඳුදා සහ අඟහරුවාදා දිනකම රාත්‍රී 10 සිට 10:00 දක්වා කාලය වෙන් වෙනවා. සිවුවැනි කාණ්ඩයේ ප්‍රාරම්භය සනිටුහන් කරන්නට ශංක ටක තනු නිර්මාණය කළ මහේෂ් විනයාක්‍රම් ගායනා කරන මේ ගුරු වන්දනා ගීතය තෝරාගත්තා. මේ ගීතයේ ශ්‍රවණය කරන වේලේ මොහොතක් දැස් වසා නාද සිත්තමේ සිවුවන කාණ්ඩය සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරන්න. අපට සෙත් පතන්න. ගුරු මේ දවස්වල ලෝකයේ පුරාම ජනයා කාරණා දෙකක් පිළිබඳව කතා කරනවා. එක, කෝවිඩ් වසංගතය. දෙක, ඇමරිකා එක්සත් ජනපදයේ මිනසෝටා ප්‍රාන්තයේ මිනියපොලිස් නගරයේදී ඉතා අවාසනාවන්ත ලෙස මිය ගිය ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය හා ඊට ආදේශ සිදුවීම් මාලාව. මේ කාරණා ද්විත්වය පිළිබඳව විමසීමේදී ඉන් පළමුවෙන්න කොරෝනා වසංගතය පිළිබඳව අටුවාටීකා ලියවීමක් අවශ්‍ය වන්නේ නැහැ. අපි ඒ තරම්ම ඒ පිළිබඳව අසා දැන තියෙනවා. වෛරසය උපත ලද චීනයෙන් පිටත රාජ්‍යයක වසංගතය ඉතා ඉක්මනින්ම පැතිර ගියේ ඉතාලියේ. අද වන විට වසංගතයට ගොදුරුව මිය ගිය
ඉතාලියානු ජාතිකයන්ගේ සංඛ්‍යාව 34,000කට අධිකයි. ඉතාලිය පුරා වසංගතය සීග්‍රයෙන් පැතිර ගිය අප්‍රේල් මාසයේ 12 වැනිදාට පාස්කු ඉරිදා යෙදී තිබුණා. ජේසු ස්වාමි දරුවන්ගේ උත්තානිය සමරන මෙදා පාස්කුව අන් කවරදාටත් වඩා කළුවරින් වැසී තිබුණා. වෙන අවුරුදුවල වීදි පුරා පැතිරුණු ප්‍රීතිය යටපත් කරගෙන මේ අවුරුද්දේ හැම අස්සක් මුල්ලකින්ම ශෝකාලාපයන් ඉස්මතු වුණා. මේ අනේක දුක්ඛ දෝමනස්යන් මැද්දේ පාස්කු ඉරිදා උදෑසන සුප්‍රකට ඉතාලියානු ජාතික ඔපෙරා ගායක අන්ද්‍රයා බොචේලි පාස්කුව සමරන ලොව පුරා විසිරි බැතිමතුන් සනසන අටියෙන් සජීවී ඒකල ගායනා ප්‍රසංගයක් පැවැත්වුවා. ඉතාලියේ ජනශූන්‍ය මිලාන් නගරයේ ද්වෝමෝ ආසන දෙව් මැදුර ඉදිරිපිට ඔහු පැවැත් වූ ප්‍රසංගය නම් කොට තිබුණේ මියුසික් ෆෝ හෝප් කියලා. සහෘදයිනි, ඒ ප්‍රසංගය සහිත විඩියෝව ඔබ නරඹන්නම ඕනේ. ඔබ සමහරෙක් දන්නවා අන්ද්‍රයා බොචේලිට ඇස් පෙනෙන්නේ නැහැ කියලා. ඔහු තනිවම දේවස්ථානයේ ආල්තාරය අසල සිට ප්‍රධාන දොරටුව වෙත ගමන් කරනවා. එකදු මිනිස් පුළුටක් නැති ඒ සුවිශාල දේවස්ථානය ඇතුළත වචන ගලප්පා ගත නොහැකි ගුප්ත බවකින් පිරිලා. යාන්තමට හරි ඇහෙන්නේ ඔහුගේ අඩි සද්දය විතරමයි. දොරටුව අසලට කිට්ටු වෙනකොට ඒ සුවිශාල දොරපළු දෙක ඉබේම දෙපසට විවුර්ත වෙනවා. ඒ අතරින් දේවස්ථානය ඇතුළට හිරු එළිය පතිත වෙනවා. හරියටම යේසු ස්වාමි දරුවෝ උත්තානයට පත් වූ වේලේ ලෝකයම ආලෝකමත් වූ වාසේ. ඔන්න දැන් බොචෙලි දේවස්ථාන දොරටුවෙන් එළියේ. හාත්පසම නිශ්ශබ්දයි. ඇහෙන්නේ විශ්වයේ දෝංකාරය විතරමයි. ඔහු දේවස්ථානයේ ඉදිරිපිට වීදි කොනේ තබා ඇති මයික්‍රෝෆෝනිය දෙසට පියවර මනිනවා. ද්‍රෝණ කැමරා භාවිතයෙන් කෙරෙන මේ ඉදිරිපත් කිරීම අපව මිලානෝ නගරයට කැඳවාගෙන යන්නට සමත් වෙනවා. ඔහු ප්‍රසංගයේ ප්‍රාරම්භයේ ලෙස ගායනා කරන්නේ 1772 වසරේදී ක්‍රිස්තියානු දේවධර්ම ආචාර්යවරයෙකු සහ ප්‍රකට කවියෙකු වූ ජෝන් නිව්ටන් විසින් රචිත අමේසින් ග්‍රේස් නැමැති ගීතිකාව. මේ ප්‍රසංගයේ ඉදිරිපත් කරන්නට බොචේලිට වාදනයෙන් සහාය වන්නේ ද්වෝමෝ ආසන දෙව් මැදුරේ පියානෝ වාදක ඉමෑනුවෙල් වියානෙල්ලි පමණයි. විශ්වයම සූපත් වේවායි ප්‍රාර්ථනා පෙරදැරිව අන්ද්‍රයා බොචෙලිගේ මధుර හඬට සමවැදෙන්න. Amazing grace, how sweet the sound that saved a wretch like me. I once was lost, but now I'm found, was blind, but now I see. Was grace that taught my heart to fear, and grace my fears relieved.
as thee, that grace appear. There are I first relieved. Yeah, when this flesh and heart shall fail and the සිත්තම් සිව්වැනි කාණ්ඩයට අනුග්‍රහය දක්වන්නේ කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය. මේ දවස්වල දනන් අතරේ කතාබහට ලක්වුණු අනෙක් සිදුවීම තමයි ඇමෙරිකාවේ මිනසෝටා ප්‍රාන්තයේ මිනිඇපොලිස් නගරයේදී ඉතාමත් අවාසනාවන්ත ලෙස පොලිස් නිලධාරියෙකු අතින් මියගිය ජෝර්ජ් ෆ්ලොයිඩ් කතාවස්තුව. ඒකනම් හරීම සානුකම්පිත කතා පුවතක්. ඉතාම සැකෙවින් ඒ කතාව මෙහෙමයි. ජෝර්ජ් ෆ්ලොයිඩ් උපන්නේ 1973 ඔක්තෝබර් මාසේ 14 වැනිදා ටෙක්සාස් ප්‍රාන්තයේ හූස්ටන් නගරේ. 2014 ඔහු ටෙක්සාස් ප්‍රාන්තයේ සිට මිනියපොලිස් නගරයට සංක්‍රමණය වන්නේ සමාජ ශාලා ආරක්ෂක නිලධාරියෙකු නැතිනම් බවුන්සර් කෙනෙකු සහ ට්‍රක් රථ රියදුරෙකු ලෙස සේවය කරන්නට. පහුගිය මැයි මාසයේ 25 වැනිදා ෆ්ලොයිඩ් කප් ෆුඩ්ස් නැමැති වෙළඳ සැලට ගොඩ වී දුම් වැටි පැකට්ටුවක් මිලදී ගන්නවා. කප් ෆුඩ්සි වෙළඳ සේවකයා ෆ්ලොයිඩ් විසින් දෙනු ලැබූ ඩොලර් 20 නෝට්ටුව හොර නෝට්ටුවක් ලෙස අඳුනා ගන්නවා. දුම් වැටි පැකට්ටුව නැවත ලබා දෙන ලෙස ඉල්ලීම් කළත් ෆ්ලොයිඩ් නෙවෙයි ඒ ඉල්ලීමට අවනත වන්නේ. වෙළඳ සේවකයා මේ වග පොලිසියට දැනුම් දෙනවා. ෂනේන් එතැනට ළඟාවෙන පොලිස් නිලධාරීන් ෆ්ලොයිඩ්ගේ දෑතට මාංචු දමා ඔවුන් පැමිණි රථයට පටවා ගන්නට උත්සාහ කරනවා. ෆ්ලොයිඩ් පොලිස් නිලධාරීන් සමග පොර බඳිනවා. ෆ්ලොයිඩ්ව මෙල්ල කරගන්නා එක ලේසි පාසු කටයුත්තක් නොවන වග තේරුම් ගන්නා පොලිස් නිලධාරියෙකු ෆ්ලොයිඩ්ව
බිමට සමතලා කොට ඔහුගේ ගෙල සිරවනසේ තම පාදයට බර දී සිටිනවා. මේ වෙලාවේ ෆ්ලොයිඩ් බැගෑපත් වෙනවා. මට හුස්ම ගන්න බෑ කියලා. දිගින් දිගටම හුස්ම ගන්න බැහැ කියමින් කෙඳිරි ගාද්දී විනාඩි 8යි තත්පර 46ක් ගෙල සිරකොට තැබීමේ ක්‍රියාව හේතුවෙන් ජෝර්ජ් ෆ්ලොයිඩ් මහාමග මිය යනවා. ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ අවසන් කටයුතු වලට එක්වෙමින් දේශනයක් කරන සමාජ ක්‍රියාදර දේවගැති අල් ෂාප්ටන් කළු ජාතිකයින් වසර 401ක ඉතිහාසය තුල අත්විඳි අනේක දුක් දෝමනස්යන් පිළිබඳව කළ කතාව ඉතිහාසගත වෙනවාට සැකයක් නැහැ. ජෝර්ජ් ෆ්ලොයිඩ් ස්ටෝරි has been the story of black folks. Because ever since 401 years ago, the reason we could never be who we wanted and dreamed of being is you kept your knee on our neck. We were smarter than the underfunded schools you put us in, but you had your knee on our neck. මේ සිද්ධි දාමයට සමගාමීව ලොව වටා සංගීතඥයින් චිත්‍ර ශිල්පීන් ආදී විවිධ කලා කටයුතු වල නියැලි පිරිස් ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ජීවිතය හා මරණය සමරනුවස් ගීත සංගීත කණ්ඩ බිත්ති චිත්‍ර ආදිය නිර්මාණය කළා. අප නාද සිත්තම හැඩ කරන්නට තෝරාගත්තේ ඔස්ට්‍රියාවේ වියෙනා රේඩියෝ සිම්ෆනී කණ්ඩායම ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ අවසන් කටයුතු සිදු කළදා ඔහුගේ ජීවිතය සමරනුවස් වාදනය කළ කෙටි සංගීත කණ්ඩයක්. But I'm more hopeful today than ever. Why? Well, let me go back. Reverend Jackson always taught me, stay on your text. Go back to your text, Ecclesiastes. There is a time and a season. And when I look at this time, සහෘදිනී සුප්‍රකට පොප් ශෛලියේ ගායක මයිකල් ජෝසෆ් ජැක්සන් තරම් ජනප්‍රියත්වයට හා මතභේදයට එකසී මුහුණ දුන් චරිතයක් ලෝක සංගීත ඉතිහාසයේම සිටියාදැයි සැකයි. Thank you.
සංගීත නර්තන විලාසිතා ලෝකයේ ජනප්‍රියතම චරිතයක් වූ මයිකල් ජැක්සන් ලෝකයට නව සංගීත සහ නර්තන ශෛලියක් දායාද කළ යුග පුරුෂයෙකු ලෙස හැඳින්වීම නිවැරදි. ජෝ සහ කැතරින් ජැක්සන්ට දාව 1958 අගෝස්තු 29 වැනිදා උපන් මයිකල්ගේ ළමාවිය රැයක දුටු බිහිසුණු සිහිනයක් වාගේ යැයි The Genius of Michael Jackson කෘතිය කර්තෘ ස්ටීවන් නොපර් සටහන් කරනවා. මයිකල්ගේ පියා ජෝ ජැක්සන් යකඩ කර්මාන්ත ශාලාවක කම්කරුවෙකු ලෙස සේවය කළා. ඔහුට සිහිනයක් තිබුණා කවදා හරි සංගීතඥයෙකු වෙන්න ඕනෑ කියා. දරිද්‍රතාවය නිසා ලොප්පුණු ඒ සිහිනය පසු කලෙක ඔහු සිය දරුවන් ලවා සැබෑ කරගන්නට උත්සාහ කළා. කලක් යන විට මේ කණ්ඩායමේ කේන්ද්‍රීය චරිතය බවට මයිකල් ජැක්සන් පත් වුණා. සිය වයසට වඩා සහජ හැකියාවෙන් පරිපූර්ණ මයිකල් පිළිබඳව පුවත්පත් පිටු පිරෙන්නට ලියුණා. 1979 දී මයිකල් 20 වැනි වියට පා තැබුවා. සිය සහෝදරීන්ගෙන් වෙන්ව ඔහු සිය මංගල ඒකල සංගීත තැටිය The Wall නිකුත් කළා. එතෙක් ලෝකයේ පැවති ජනප්‍රිය සංගීත රැල්ල නැතිනම් පොප් සංස්කෘතිය මයිකල් ජැක්සන්ගේ ආගමනයත් සමගින් වෙනස්ම මගකට අවතීර්ණ වුණා. යුගයේ සුපිරි තරුව ලෙස අභිෂේක ලැබුවද ජෙහෝවාස් විට්නස් නැතිනම් ජෙහෝවාගේ සාක්ෂිකරුවෝ නැමැති ආගමික නිකායට අයත් මයිකල් දුම් වැටි මද්‍රව්‍ය සහ මත් පැන් පානෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටියා. ඉතා කරුණාබර මානව හිතවාදියෙකු වූ මයිකල් ජැක්සන් ඉඩෝරය හේතුවෙන් පීඩාවට පත්තු අප්‍රිකානු දරුවන්ට උපකාර කරනුවස් සිය සහෝදර සංගීතවේදීන්ද සමග එක්ව USA for Africa නමින් සංගීත තැටියක් නිකුත්කොට ඉන් ඉපැයූ ඩොලර් මිලියන 63ක සම්පූර්ණ ආදායම දරුවන්ට පරිත්‍යාග කළා. Thank you.
ජනප්‍රියත්වය තරම්ම අපහාසයට ලක් වූ සංගීතවේදියා ලෙසට ජැක්සන් ඉතිහාසගත වෙනවා. ඔහුගේ උපකාර ලැබූ දරුවන්ගේ භාරකාරීන්ව පසු කලෙක ඔහුට විරුද්ධව අපචාර චෝදනා ගොනු කළා. ඒ සියලු චෝදනා ඔප්පු නොවුණු කල ජැක්සන්ට දාව උපන් දරුවන් ඔහුගේ නොවන වගට කටකතා පතුරුවන්නට තරම් පුවත්පත් ලිපිකරුවෝ සහාසික වුණා. මේ ඕපාදූපවලින් කම්පාවට පත්වන ජැක්සන් දිගින් දිගටම වේදනානාශක පරිහරණය කළා. මේ අතරේ තමන්ගේ අවසන් සංගීත චාරිකාව පවත්වන්නට මයිකල් සූදානම් වුණා. This is it නම් ඔහුගේ සංගීත ප්‍රසංග මාලාවට අදාළ පුහුණු වීම් කරන වාරයේ දිනක ඔහුගේ පෞද්ගලික වෛද්‍යවරයා අතින් වූ අත්වැරැද්දක් හේතුවෙන් මයිකල් ජැක්සන් 2009 ජූනි මාසයේ 25 වැනිදා මෙලොවින් සදහටම සමුගත්තා. එළඹෙන 25 වැනිදා ජැක්සන්ගේ වියෝවෙන් 11 වැනි සංවත්සරය සැමරෙනවා. ලෝකයට නව සංගීත සහ නර්තනාරා කඳුන්වා දුන් අතිශය මානවහිතවාදී සංගීතවේදියෙකු පිළිබඳව සිහිපත් කරන්නටයි මේ දීර්ඝ සටහන නාද සිත්තම් වියමනට එක් කරගත්තේ. සහෘදයිනී, දැන් ඉතින් අපට නාද සිත්තම වර්ණ ගන්වා අවසන් කරන්නට කාලය හරි. නාද සිත්තම් සිව්වැනි කාණ්ඩයට අනුග්‍රහය දක්වන්නේ කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය. කොටස් 12කින් යුක්ත මෙවර නාද සිත්තම් වැඩසටහන ලබන සතියේ සිට සෑම සඳුදා සහ අඟහරුවාදා දිනකම රාත්‍රී 10ට විකාශය වෙනවා. නොවරදවාම අපත්හා එකතු වෙන්න. නාද සිත්තම් පිළිබඳව ඔබේ අදහස් හා යෝජනා ඉදිරිපත් කරන්නට 0777 226 2267 අප වමතන්න. 0777 226 2267 දවසේ 24 පැයේම විවෘතයි. විහෙස මහන්සියක් නැතිනම් මේ දැන්ම කතා කරන්න. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය වෙනුවෙන් නාද සිත්තම් සම්බන්ධීකරණය කළේ අශෝකා බාලසූරිය. පිටපත ලියා හඬද මුසුකොට සංස්කරණ කටයුතුද නිමවා නාද සිත්තම ඉදිරිපත් කළ මගේ නම විෂ්ණු වාසුදේවන්. ඔබට සාමකාමී රාත්‍රියක් වේවා. විශ්වයටම ශාන්තිය වේවා.